ನೆನಪಿಯಸ ಅವರದು ಉದಾಹರಣೆ 2022 ಅವರದು ಶಿಷ್ಯಾಂಗೆ ಆರಂಭ ಕಿರೀಟ ಮತ್ತೆ ಸಿಯಲು ವರ್ಕ್ಸ್ ದುರುಕೊಟ ಮೇ ಅವರ ಕಿರಿಯ ತನೆಗೆ ತಿರೀಮಟ ದೆನ್ ಕಿರಿ ತಿರೀಮೇ ಚಾರಿತ್ರ್ಯ ಕಿರಿ ಲಬಾನೆ புதுவருட புத்தாண்டு கொண்டாட்டத்தின் அடுத்த நிகழ்வாக தமிழ் புத்தாண்டை சித்தரிக்கும் ஒரு நாடகத்தை தர வருகிறார்கள் அம்பேபுச தமிழ் வித்யாலயத்தைச் சேர்ந்த மாணவர்கள். பதினாலாம் தேதி வருடம் வீட்டுக்கு அது மட்டும் இல்லாம இனிப்பு பண்டங்கள்லாம் செய்யணும், புது பேர பிள்ளைங்களுக்கு புது எடுக்கணும், அம்மாமா நீங்க விறகடுப்புல என்ன செய்யறீங்க? அதுவாமா, புது வருஷத்துக்கு சொந்தக்காரங்க வருவாங்க தானே, அதுக்குதான் பலகாரம் சுட்டுக்கிட்டு இருக்கேன். நீர் புது வருடம் அன்னைக்கு இதை தேய்ச்சி குடிக்கணும். இதுல வந்து துளசி இலை, வில்வம், திப்பிலி, வேம்பு, அருகம்புல் எல்லாம் போட்டு காய்ச்சி செய்யப்படுகிற நீர். இதை தேய்ச்சி குடித்தோம்னா நம்மளுடைய தோஷங்கள்லாம் நீங்கும், உடலுக்கு குளிர்ச்சி தரும், அது மட்டும் இல்லாம நோய் நொடிகள்லாம் தீர்க்கும். நம்ம ஏன்பா வீட்டில் மாவில் தோட்டம் கட்டுறோம்? முன்ன காலத்தில் அலைப்பிதழ்கள் அச்சடிக்க இயந்திரங்கள் இல்லாததுனால மாவில் தோரணம் கட்டி தான் அந்த வீட்டில் விசேஷம்னு எல்லாருக்கும் தெரியப்படுத்தினாங்க. அது தான் இன்னைக்கும் நாம் விசேட நாளில் தோரணம் கட்டுறோம். நீங்கள் கோலமிட
நாங்கள் பூக்கள் வைத்து மேலும் அழகுபடுத்துகின்றோமே. அம்மா வாருங்கள், நிறைகுடம் வைத்து விளக்கேற்று. அபிஷான், வதுர்ஷனி ரெண்டு பேரும் வாங்க. சாமி கும்பிடுறதோட தாத்தா பாட்டி காலையும் விழுந்து ஆசீர்வாதம் வாங்கி கொள்ளுவோம். எல்லாரும் வாங்க, புது வருட இனிப்பு பண்டங்களை சாப்பிட்டு மகிழ்வோம். வாங்க அரோஷன் லக்ஷிகா விளையாடுவோம் வாங்க. இரு குடும்பமும் சேர்ந்து இச்சித்திரை புத்தாண்டை மிக மகிழ்ச்சியாக கொண்டாடினோம். கேகாலை வளையத்தில் அம்பேபூச மகாவித்யாலய தமிழ் பிரிவின் சார்பாக உங்கள் அனைவருக்கும் புத்தாண்டு வாழ்த்துக்களை தெரிவித்துக் கொள்கின்றோம். ஈனன பியச பக்மஹா உதானே மீலங்க அங்கே லிச அவுரது உதாவத் சமக மதக்கேட நகின ஜன காயனா விசேஷயக் உபவித்த இதிரிபாத் கரான்னே கேகல்ல துரத்துரு தாக்ஷனஹா दुरस्त अध्यापन केंद्रे मवि அசந்தேவி அன்னே
दोष दुरुवन्ने सियलो वरदट समा वन्ने आ ඊනෙන පියස බක්මහා උදානේ මීළඟ අංගය ලෙස අපෙන් ගිලිහි යන සාම්ප්‍රදායික ජන ක්‍රීඩාවක් වන අං කෙලිය පිළිබඳ විස්තර කරන්නේ කෑගල්ල තොරතුරු තාක්ෂණ හා දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයේ මගින් අයිබෝවන් හෙළ සංස්කෘතික මංගල්‍ය ළඟ ළඟ එනවා හෙළ සංස්කෘතික මංගල්‍ය ළඟ ළඟ එනකොට අපිට අපේ ඓතිහාසික ක්‍රීඩාගෙන නිරන්තරයෙන් කන වැකින්න ගන්නවා ඇස ගැටින්න ගන්නවා ඇහෙන්න ගන්නවා මම මේ අද කියන්න යන්නේ අංකලිය කියන සාම්ප්‍රදායික ජන ක්‍රීඩාව ගැන පළමුව බුදුන් වැඳ අවසර ලබාගෙන දෙවනුව දහම් තෙවනුව සංග පිහිටගෙන පතිනේ මවුනේ උඩෝ යටේ පෙළ බලාගෙන අංකෙලියට දෙනු අවසර සියලු දෙන අංකෙලිය කියලා කියන්නේ ඓතිහාසික උත්සවය මේ පත්තිනි මෑණියන් හා සම්බන්ධ වෙන දේවතා යාතු කර්මය
එහෙම තවත් විදිහෙන් කියනවා නම් ශාස්ත්‍රීයත්වයේ පතා කෙරෙන අභිචාර විද්‍යාව මේ සම්බන්ධ මුලින්ම අපිට ලිඛිත සටහනක් හම්බෙන්නේ රොබර්ට් නොක්ස්ගේ එදා හෙළදිව කියන පොතේ මේ අංකලිය හා සම්බන්ධව අපි දන්නවා මේ සම්බන්ධ ගම්මාන පවා මේ සම්බන්ධව නම් වෙලා තියෙනවා එදා හෙළදිවේ කියන අංකලියට වඩා මම අංකලිය පුරාවෘත්තය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න අංකලිය ආරම්භ වන්නේ පුරාවෘත්තයකින් ඒ පත්තිනි සහ පාලඟ කියන කුමාරය සහ කුමරියා පත්තිනි දෙවියන් දේවිය සහ පාලඟ කුමරු උයන්කලි පිණිස යනවා මේ උයන්කලි පිණිස යනකොට දකිනවා එක්තරා තැනක සපු ගහක් මුදුනේ මල් පිපිලා තියෙනවා පත්තිනි කාන්තාවක්නේ කාන්තාව මල් වලට ආසයිනේ ඒ නිසා පත්තිනි දේවිය ඉල්ලනවා මල් ටික කඩලා හොයලා බලනවා වටපිටාවේ කොහෙවත් නැහැ බලනකොට සපු ගසක් මුදුනේ මල් තියෙනවා සුවඳ හමන ඊට පස්සේ ඒ දෙන්නා එතන තිබුණ ගිරියක් කියලා කියන්නේ ඒක අරගෙන කෙකි දෙකක් හදාගෙන පිරිමි පාසුව එක පැත්තවත් පත්ති නියෝජනය කරපිස එක පැත්තත් අර සපු ගහේ මල කඩන්න දෙපැත්තට කෙකි දෙකෙන් අදිනවා මෙහෙම කර අදිනකොට කෙකි දෙක පැටලෙනවා කෙකි දෙක පැටලිලා මොකද දන්නවද වෙන්නේ එකක් එකක් කැඩිලා යනවා පාළඟ නියෝජනය කරපු පැත්ත කැඩිලා යනවා මේක තමයි වටේ හිට පිරිස සතුට සමරලා කෑ ගහනවා මේක තමයි මේ ක්‍රීඩාවේ ආරම්භය අදත් ලංකාවේ මේක අවශේෂව පවතිනවා ලංකාවේ ගම්මානයක් වෙන පානම කියන පැත්තේ මේ අංකලිය සම්බන්ධ පුරාවෘත්තය වගේම අපිට ඇහැට දැක ගන්න පුළුවන් දෙයක් අද උනත් තියෙනවා උදාහරණයක් විදිහට මම කියනවා නම් පානම ප්‍රදේශයේ දින හතරගම දෙවියන්ගේ මංගල්‍යයෙන් පස්සේ දින 14ක් 15ක් අතර කාල සීමාව ගමේ මිනිස්සු කිසිම ආකාරයකට මස් මාංශ වෑංජනයක් නැතුව ඒ වගේම සතුන් ඝාතනය කරන්න නැතුව බොහොම පාරිශුද්ධව වෙසලා දින 14ක් පේ වෙනවා මේ දින 14 පේවුලා මොකද කරන්නේ අංකලියට සූදානම් වෙනවා වැඩිහිටි පාර්ශ්වය විසින් ඒ සඳහා අවශ්‍ය අං සූදානම් කිරීම කරනවා කරඳ එතකොට ඒ කරඳ වගේ ශක්තිමත් ඇක්ටේරියා වගේ ශක්තිමත් ඒ වගේම ශක්තිමත් මුල් අරගෙන එහෙම ගස්වල අතු අරගෙන සුදුසු අං තෝරාගෙන ඒ වැඩිහිටි පාර්ශ්වය හදනවා අං ඊට පස්සේ එයාට සම්ප්‍රදායික නියෝජනයක් තියෙන උඩුපිල සහ යටිපිල සම්ප්‍රදායික නියෝජනය උඩුපිල ඉන්න පිරිස හැමදාම තමන්ගේ මුත්ත හිටපු පිලේ තමයි මුණුපුරා ඉන්නේ උදාහරණයක් විදිහට මගේ සීයා හිටපු පිලේ තමයි මම ඉන්නේ එයා හැමදාම ඒකේ ඒ විදිහට තමයි කණ්ඩායම් දෙක උඩුපිල සහ යටිපිල බෙදෙන්නේ. තව විශේෂ දෙයක් තියෙනවා මේක පත්තිනි කාන්තාවක් වුණාට මේක පිරිමියා විතරයි ඒ සඳහා යොදා ගන්න. පිරිමි පාසුවේ විතරයි. ඒ සඳහා පත්තිනි සහ ඒ සම්බන්ධ පුරාවෘත්ත ගොඩක් තියෙනවා. ඊට පස්සේ පිරිස මොකද එකතු වෙලා කරන්නේ? ඒ පිරිස එකතු වෙලා ඒ අවශ්‍ය වරමන්දවල් හදලා ඒ වරපොටවල් හදලා අං කබන ස්ථානයේ හදලා ඒකේ පුවක් මලක් ගහලා අං ඇදිල්ල පටන් ගන්නවා මේක දවස් කීපයක් දිගට කෙරෙනවා එකක් දෙකක් නෙවෙයි දවස් 7-8ක් දවස් 7-8ක් නෙවෙයි සමහර දවස් 14ක් දක්වා විතර කෙරෙනවා මේ අඟ කැඩෙන්න එපේ කැඩිච්ච පිල පරාද වෙනවා අඟ හැදිච්ච කෙන පිල දිනනවා ඒ දිනව පිල මොකද කරන්නේ දවස් පුරාම ගම වටේ ඇවිදලා ඇවිදලා ගිහිල්ලා හැමතැනම ගිහිල්ලා ඒ සතුට සමරනවා ඊට පස්සේ ඒ පත්තිනි මෑණියන් හා සම්බන්ධව තියෙන දේවතා ඇදහිලි විශ්වාසයන් කරණය කරගෙන ඒ සඳහා අවශ්‍ය සියලු පුද පූජාවන් කිරිබත් පැණි මිශ්‍ර කිරිබත් පූජා කරලා ගමේ අයට කෑමට දීලා දේවාභරණ වඩම්මලා පෙරහැරවල් තියලා මේ කටයුත්ත අවසන් කරනවා මේක හොඳම ශාස්ත්‍රීයත්වය හා සම්බන්ධ සාන්ති කර්මයක් මහාචාර්ය තිස්ස කාර්යසම් මහත්මයාගේ ශ්‍රී ලංකාවේ රට යකුමහා රිද්දියාගේ කියලා පොතක් තියෙනවා මේ පොතෙත් මේ හා සම්බන්ධ එතුමා සංඥාපනයේ සඳහන් කරනවා අංකෙලියක් එක්තරා යාතු කර්මයක් කියලා. මේ දවස් 7-8ක් තිස්සේ එක දිගට මේ පිරිමි පාසු වෙන මේ කාර්ය නිරත වෙන්නේ. ඒ නිසා මේ තාමත් සාර්ථකව හෙළ ජනවහරෙන් අපේ සංස්කෘතියෙන් අපිට ලැබෙන උරුමයක් මේක අනාදිමත් කාලයක් සිට පැවත එන ඉදිරි පරම්පරාවට රැක ගැනීම අපේ ඔබේ මගේ වගකීම කියන එක අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ.
Thank you.